Semata Himi Bimak Vedipilate, Idam Aimi Powlert, Idam Himikam Labatimi, Vedasitana, Akramate Karale in Arabuna, Yakramateranil Vikram Singh Mahatake Pradhanat Pain. Idam Pradhanaskana Commission Sabhavasaha, Idam Commissaris General Department to Haraha Kriatmaka, Mem Vedasitana Mehavane, Sancharakasaha, Idam Amateshai. Idam Amatikam Dunde, Tamangi Idamata, Aitia Labradin, Sinakar Okuak Labradin, Eke Palavani Pior Tama Himi Bim, Himi Bim Yatate. මේ සියලු දෙනාටම ඔක්කුවක් ලැබලා දෙනවා. දැන් දෙවනි පියවර තමයි අපි කතා කරන්නේ. මේ තියෙන ඔක්කුව සින්නක්කර ඔක්කුවක් බවට පත් කරන්න. අපි 2016-17 මේ නීතිය ගෙනැද්දි සමහර පළාත් සභා විරුද්ධ වුණා. පළාත් සභා අනුමැතිය ගන්නට වමනයි කිව්වා. ඒ නිසා ඒක සම්මත කරගන්න බැරි වුණා. දැන් තියෙන මේ කාලෙත් අල්ලගෙන එක්ස්ප්‍රෙස් එකක් හැටියට යන්න. වෙන එකට දෙන්න බෑ. ඉතින් අපි ඒක හරින් පනෑන්ඩෝ මන්තුමාට කිව්වා නීතිය දුන්නේ ගමන් විගහට ගිහින් කරා. එතකොට තමන්ට අද ලැබෙන මේ හිමිවීම ඔප්පුව ඊළඟට සින්නක්කර ඔප්පුවක් බවට පත් වෙනවා. DSN එක මැතිවෙයි කාලේ දුන්න ඉඩම් වලින් දුන්න මඩෙන් පහක් ගොඩින් තුනක් දුන්න. ඒ කාලේ ඉඳන් අද වෙනකන් ලැබලා තියෙන ඉඩම් ගම්මුදා වැඩසටහන යටතේ ලබා දීලා තියෙන ගෙවල් මේ හැම එකේම අයිතියට තියෙන බිම භූමිය. ඒ භූමියට සින්නක්කර අයිතිය දෙන්නයි ඊළඟට කරන්නේ. ඉතින් සමහර අයට අපි ආණ්ඩුවේ දීලා තියෙන තට්ටු නිවාස. ඒ තට්ටු නිවාසත් ඉතා සහනදායි මිලකට ලබා ගන්නට කියලා එතනින්වත් අපි නීති ගේනවා. භූමියේ නීත්‍යානුකූල හිමිකමක් නැති සියලු දෙනාට ඉඩම් අයිතිය හිමිබිමේ ඔප්පු ප්‍රදානය මගින් සිදුවන බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා මෙහිදී පැවසුවා. සෑම සතියකටම ඔප්පු 1000ත් 3000ත් අතර සංඛ්‍යාවක් මේ යටතේ ලබා දීමට කටයුතු යොදා ඇති බවයි ඔහු පැවසුවේ. අමාත්‍ය මනුෂ නානායක්කාර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිලන්ත විජේසිංහ යන මහතුරුන් මෙම අවස්ථාවට එක්ව සිටියා.